ආයු බෝවන් වෙනද වගේම අදත් අපිත් එක්ක එකතු වෙච්ච ඕගොල්ලෝ හැම දෙනාවම අපේ Red TV YouTube channel එකට අපි සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවද මේ දිනවල අපි කවුරුත් වැඩිපුර කතා කරන ප්‍රබලම කාන්තා චරිතයක් වන කස්තුරි චෙල්ල රාජා විල්සන් කියන්නේ කවුද කියලා. අද අපි බලමු මෑගෙන සුවිශේෂ සිද්ධීන් මොනවද කියලා. ශ්‍රී ලාංකික ජාතිකයෙක් වන මෑය උපත ලැබලා තියෙන්නේ 1969 ජනවාරි 7 වන දින කොළඹදී. මෑය පාසල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ බම්බලපිටිය හෝලි ෆැමිලි කොන්වෙන්ට් පාසලේදී. පාසල් අධ්‍යාපනය නිමා කරපු මෑය ඇයගේ 20 වන අවුරුද්දේදී යුග දිවියට පා තබලා තියෙන්නේ බලාපොරොත්තු රාශියක් ඇතුව. අවුරුදු 23 වන විට ඇය ආදරණීය පුතණුවෙකුගේ අම්මා කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඇයට අවුරුදු 26දී ඇය පුතුන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. ඇයට අවුරුදු 29 වන විට ඇය සිංගල් පේරන් බවට පත් වෙනවා කිසිම හවුහරණක් නොමැතිව. නමුත් මෙය සැලීලා අධෛර්යමත් වෙලා පැත්තකට වෙලා ඉඳලා නැහැ. ඇය ඇයගේ අධ්‍යාපන කටයුතු දිගටම ධෛර්යවන්තව හදාරලා තියෙනවා. ඇය සුදුසුකම් ලැබලා තියෙන පාඨමාලාවන් තමයි Chartered Institute of Management Accounts සහ Alumni of the Executive Leadership හදාරලා තියෙනවා Harvard Business School එකේ. එතනින් පස්සේ මම ඇයගේ රැකියා ජීවන ගමන ආරම්භ කරලා තියෙන්නේ 1987 සෝමේස්වරන් ජය වික්‍රම ඇන්ඩ් කම්පැනි තුලින් ඔඩිට් ට්‍රේන් කෙනෙක් විදිහට. එතනින් ඇය ඇයගේ දක්ෂතාවයන් මත ඔඩිට් මැනේජර් සහ කන්සල්ටන්සි ඩිරෙක්ටර් ලෙස උසස් වීම් දරලා තියෙනවා. මීළඟට මම ෆයිනෑන්ෂියල් කන්ට්‍රෝලර් තනතුර දරලා තියෙනවා ඇරමෙක්ස් එයාබෝන් ලංකා සමාගමේ. එවාගේම කන්ෆිපි හොටෙල්ස් වලද ෆයිනෑන්ෂියල් කන්ට්‍රෝලර් තනතුර දරලා වැඩි කාලයක් එහි සේවයේ නියැලිලා ඉඳලා තියෙනවා. මින්පසු මම මගේ ජීවන ගමන තරමක් දුරට වෙනස් කරමින් හේමාස් හෝල්ඩින් PLC සමාගමේ සමාජිකාවක් බවට මම පත් වෙලා තියෙනවා 2002 වසරේදී. ප්‍රථමයෙන් මම ෆයිනෑන්ස් ඩිරෙක්ටර් තනතුරින් තමයි ඕගනයිසේෂන් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහිදී හේම් ටුවර්ස් වර්තමානයේ දේතලිම් ට්‍රැවල්ස් තමයි මම මගේ ජීවන ගමන හේමාස් තුලින් ආරම්භ කරලා තියෙන්නේ. මේදී මම මෙම ආයතනයේ දිගු කාලයක් රැඳෙමින් විවිධ තරාතිරම් වල විවිධත්වයක් ලබා ගනිමින් සීනියර් මැනේජ්මන්ට් පොසිෂන්, චීෆ් ප්‍රොසෙසින් ඔෆිසර් සහ මැනේජින් ඩිරෙක්ටර් ලෙස හේමාස් ට්‍රාන්ස්පෝටේෂන් ආයතනයේ සේවයේ නියුතුව ඉඳලා තියෙනවා. හේමාස් ඒවියේෂන්, හේමාස් ලොජිස්ටික්ස් සහ හේමාස් මැරිටයිම් සර්විසස් යන ආයතනවල සේවය කරමින් සිටි මෑය 2016 වසරේ මැනේජින් ඩිරෙක්ටර් ලෙස තනතුරු දරා තිබෙනවා හේමාස් ෆාමසිකියුටිකල්ස්, හේමාස් සර්ජිකල් සහ හේමාස් ඩයග්නොස්ටික් යන ආයතන ත්‍රිත්වයෙහිම. මේ වන විටත් මෑගේ අධ්‍යාපනය සහ ඇයගේ විවිධ දක්ෂතා පිළිබිඹු කරමින් ඔප්නවමින් ඉදිරියට පැමිණි ඇය 2018 වසරේදී Capital Aliens Limited, Madison's PLC සහ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කියන ආයතනවල නන් එක්සිකියුටිව් ඩිරෙක්ටර් ලෙස තනතුරු දරලා තියෙනවා. මේ නොනවතුණු ඇය 2020 ජූනි 25 වන දින තනතුරෙන් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් ලෙස හේමාස් හෝල්ඩින්ග්ස් පුද්ගලික ආයතනයේ තනතුරු ලබාගෙන තියෙනවා. මෑමෑගේ නව තනතුරෙහි වැඩභාර ගැනීමට නිවේදව තිබෙන්නේ 2020 ඔක්තෝබර් 1 දිනටයි. මෑගේ රැකියා ජීවන ගමන මෙලෙසින් ගලාගෙන එන අතරතුරේදී මෑ ලබාගත් ධූරයන් සහ සම්මානයන් ගැනත් අපි ඔබට මතක් කළොත් 2019 අගෝස්තු 7 වන දින මෑය නවතම සභාපති ධූරයෙන් පිදුම් ලබලා තියෙනවා ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ. එහි සභාපති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාවත් මෑ තමයි. මෑ 2019 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ බලවත්ම හා බලගතුම කාන්තාවන් 12 දෙනා අතරට නම් කෙරුණ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ USAID ආයතනය විසින් රටේ ඉහළම වෙනසක් සිදු කරන කාන්තාවන් 12 දෙනා අතරටද තෝරාපත් කර තිබීම මෑගේ විශිෂ්ටත්වය සහ මනා පැවැත්ම විදහා දක්වනවා.
ශ්‍රී ලංකා ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් 50 දෙනා අතර ප්‍රබලම සහ බලවත්ම කාන්තාව ලෙසින්ද මෙය පිදුම් ලබා තිබෙන අතර 2013 වසරේදී මෙය Women in Management සංවිධානය විසින් වසරේ විශිෂ්ටතම කාන්තාව ලෙසද නම් දරනු ලබා තිබෙනවා. එමෙන්ම 2016 වසරේ ඉන්දියාවේ මුම්බායිහිදී පැවති ලෝක කාන්තා නායකත්ව කොංග්‍රස් සම්මාන උළෙලේදී මෙය Women Super Achiever සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2019 වසරේදී ශ්‍රී ලංකා Women in Management සහ 2019 වසරේදී Women Top 50 යන සම්මානවලින් පිදුම් ලබා තිබෙනවා. එවැගේම මෙය 2020 වසරේ Women in Management Awards Canada සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය ලෙසද තේරීපත් වී තිබෙනවා. මෙය ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සමාජිකාවක් වන අතර වාණිජ මණ්ඩලයේ ආර්ථික මූල්‍ය හා ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ අණු කමිටුවේ සමාජිකාවක් ලෙසද සේවය කරනවා. එවැගේම සමුද්‍රීය කාර්ය සම්පාදන කටයුතු පිළිබඳ ජාතික වැඩසටහන් කමිටුවේ සමාජිකාවක්ද වනවා. ශ්‍රී ලංකා වරලත් ගණක අධිකාරවරුන්ගේ කළමනාකාර ආයතනයේ එනම් සීමා ආයතනයේ සේවය කර ඇති අතර මැයි 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයටද පත් වී තිබෙනවා. ඒ වගේම මැයිගේ ක්‍රීඩා දිවිය ගැනත් යමක් සඳහන් කළොත් මැයි 1989 වසරේ එනම් ඇයගේ 20 වන ජීවන අවුරුද්දේ නැෂනල් බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන් වගේම බාස්කට්බෝල් සහ නෙට්බෝල් කියන අංශ දෙකෙන්ම ඇය ඇයගේ තරුණ ජවය එහෙදී ඉස්මතු කරලා තියෙනවා. තම දිවියේ වසර 29 වන විටම සිංගල් පේරන් වුවත් නොසැලී නොසෙල්වි ඉදිරියට පැමිණ බලවත්ම සහ බලගතුම කාන්තාව ලෙස ඉහළම නමක් දරමින් නමින් කස්තුරි චෙල්ලරාජා විල්සන් වන මෑයගෙන් අපිටද ගත හැකි ආදර්ශ අවවාද උපදෙස් බොහෝ ඇති බව මෙම කරුණ තුළින් අපහට විදහා දැක්වෙනු ඇත. ඉතින් මෙවැනිම තොරතුරු රැගෙන නැවතත් දවසක ඔබ හමුවට පමිණෙනතුරු ඔබ හැමට සුබ දවසක්. ආයුබෝවන්.